जातंत्र मूल अरमुदल विसिन लबादिन अमेरिकानो डॉलर बिलियन देखाय दशम नवेक विस्तीर्ण नाय पहासुकम सदहा मूल्य मंडले अनुमति 2022 वसरे सेप्तेंबर फलुमणिदा हिमि वुनु अतर ए मास 48 हेवत वसर 4क काल रमुवक सदहा अदालय එහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඊට දාල පළමු සමාලෝචනය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ පළමු සමාලෝචන සාකච්ඡාවට මුදල් රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් මාත්‍ය අංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ज्येष्ठ मेहूम प्रधानी पीटर ब्रूव नियोज्य मेहूम प्रधानी काट्या स्वरी निलधारिन पिरिसक पलमु समालोचन साकच्छावट एक्कुना जनाधिपति माध्यांक्षे पवसुवे समालोचने अवसन साकच्छाव लबन विसिहय वेनिदा जनाधिपति रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन पवत्वन बवाय मेम पलमु समालोचने दी पसुगे जुनिमस अवसाने दक्वा पेन्नुम कल श्रीलंकावे खार साधने संबंधेन जात्यंतर मूल्यारमुदले सामाजिकेन तृप्तिमत वो होता इस संबंधेन विधायक मंडले अनुमति लबादुन होत श्रीलंकावट देवनी नय वारिकय लेस अमेरिकानु डॉलर मिलियन 338ක පමණ මුදලක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. අපි අද ආරම්භ කරපු සමාලෝචන රැස්වීම මාලාව සති දෙකක් පුරා පැවැත්වෙනවා. බලාපොරොත්තු වෙන්නේ මෙම සමාලෝචනයේ සම්පූර්ණුණාට පස්සේ දෙවැනි වාරිකය ලංකාවට ලබා ගැනීම. අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහ අපිට විදේශීය මූල්‍ය වැළඳපොළට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය හයිය තමයි මේ ලබා දීම කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි අපේ කාරණා ඉෂ්ට කළා තියෙනවා රජයක් හැටියට සමහර කාරණා වලදී අධිකරණමය කටයුතු සිදු වෙච්ච හින්දා අපිට අනපනත් සම්මත කර ගැනීමේ සුළු ප්‍රමාදයක් ඇති වුණා. මම හිතනවා අපිට දෙවනි වාරිකය ලබා ගැනීම සහ ඉන් ඉදිරියට ගමන් කිරීම ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ රාමුවෙන් බැහැර වෙන්න රජය සූදානම් වෙන්නේ නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ 2024 සිට ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීමේ. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග IMF නියෝජිත පිරිස සාකච්ඡා වෙන්නේ ජනාධිපතිතුමා කීප වරක් ඔන්ලයින් සම්බන්ධ වෙවි. ජනාධිපතිතුමා දිවයිනට ආව පසු අවසාන සාකච්ඡාවේදී තමයි ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්විලා සාකච්ඡාවට නිමා කරන්න පුළුවන් වෙයි. සාකච්ඡා සාර්ථක නිමා වුණාම අපිට දෙවැනි වාරිකය ලැබීමට නියමිතයි. මෙතර 2025 වසරට පෙර ශ්‍රීලංකාවේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශ නිවේදනයේ කලේ ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය යටතේ ඇති ඒකාබද්ධ කලාපීය අධීක්ෂණාධිනක් වන මුදල් විශුද්ධීකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ සමසභාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවයි. මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය විසින් ශ්‍රී ලංකාව සඳහා වන තුන්වැනි අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාදාමය 2025 වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් එම බලකාය ඉදිරිපත් කර ඇති නිර්දේශ 40ක් සමග තාක්ෂණික අනුකූලතාවක් ඇති කර ගනිමින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි රාමුවේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත යුතු ඇතැයිද ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙනවා.